Samsung Galaxy M54 5G smartphone එක කතා කරමු මේ device එකේ තියෙන performance කොහොමද ඔයාට වටිනවද කියන එක පිළිබඳව back setup එකේ පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවා අපිට මේ device එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ S series එකේම තියෙන camera angle එකක් තමයි ඉතින් ඔයාට මේ device එකට ලබා දීලා තියෙන්නේ ඒ හා සාපේක්ෂව look and feel එකක් ඉතින් ඔයාට මේ device එකෙන් මේ phone එකෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් triple camera setup එකක් ඉතින් මේ device එකට අන්තර්ගත කරලා තියෙනවා design එක පැත්තෙන් ඔයාට සාපේක්ෂව මේ phone එකේ protection පැත්තෙන් කතා කරද්දි ඔයාට plastic frame එකක් සහ plastic back setup එකකින් යුක්ත device එකක් තමයි ඉතින් මේ phone එකේ design එක පැත්තෙන් ඔයාට glass field එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට තියෙන්නේ look and feel එක විදිහට එතකොට protection එක පැත්තෙන් ඔයාට gorilla glass 5 වලින් ඉතින් මේ phone එක protect කරලා තියෙනවා phone එකේ තියෙන design එක පැත්තට ඊට අමතරව මේ phone එකේ තියෙන බරපැතෙන් ඔයාට gram 200ක වගේ යුක්ත බරක් තමයි ඉතින් මේ device එකට තියෙන්නේ ඉතින් phone එකේ frame thickness වගේ පැත්තෙන් අපිට millimeters 8.4ක වගේ frame thickness වගේ යුක්තව තමයි ඉතින් මේ phone එකේ design එක පැත්තෙන් ඔයාට frame thickness වගේ පැත්තෙන් ලබා දීලා තියෙන්නේ sim ray එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ මේ device එක ඔයාට hybrid dual sim slot එකකින් යුක්ත device එකක් තමයි මේ device එක 1 terabyte දක්වා external hard disk card එකක් maximum පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා ඊට අමතරව ස්පීකර් එක පැත්තෙන් කතා කරද්දි වාට සිංගල් ස්පීකර් එකක් තමයි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක ඒක කල්පනා කරන්න වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන සවුන්ඩ් ක්වොලිටි ඇත්තටම හොඳයිද කියන එක ගැන අපිට මෙහා රේන්ජ් එකත් එක්ක අනිත් device වල බලද්දී අපිට ස්ටීරෝ සවුන්ඩ් පාසකම ඉතින් වාට මේ device එකෙන් හම්බ වෙන්නේ නැහැ. මේ device එකට IP rating පැත්තෙන් IP54 water and dust resistant පාසකම ඉතින් මේ device එකට තියෙනවා කියලා ඉතින් අපිට සඳහන් කරලා තියෙනවා. කොහොම නමුත් ඒක 100%ක් කොහොම කරගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ තියනවාද කියන එක පිළිබඳව ගොඩක් දුර නැති වෙන්නත් පුළුවන්කම තියෙනවා. display එක පැත්තෙන් කතා කරද්දි වාට punchable cutout එකක් විදියට selfie cam එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. display එකේ size එක quality පැත්තෙන් කතා කරද්දි වාට අඟල් 6.7 inches HD+ super AMOLED plus display එකක් තමයි ඉතින් අපිට මේ device එකට අන්තර්ගත කරලා තියෙන්නේ. ඊට අමතරව වාට 120 Hz වලින් support කරන refresh rate අගයකින් යුක්තව සහ ඉතින් වාට touch sampling rate එක පැත්තෙන් අපිට 240 Hz වලින් support කරන touch sampling rate එකකින් යුක්තව තමයි ඉතින් වාට මේ device එකට ලබා දීලා තියෙන්නේ. brightness quality පැත්තෙන් වාට nis 800යි 500ත් වගේ අතර brightness quality එකක් තමයි මේ device එකට ලබා දීලා තියෙන්නේ. ආසන්න වශයෙන් වාට nis 800ක් වගේ maximum ඉතින් අපිට outdoor වලින් වාට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. screen to body ratio පැත්තෙන් වාට 85% වගේ screen to body ratio එකක් තමයි ඉතින් මේ device එකට තියෙන්නේ. resolution පැත්තෙන් pixel resolution පැත්තෙන් වාට 1080 2400 වගේ pixel අගයෙන් යුක්තව 20.9 aster ratio එකක් සහ ඉතින් වාට 393 වගේ pixel density එකකින් යුක්තව තමයි ඉතින් අපිට මේ device එක display එක ලබා දීලා තියෙන්නේ. protect කරලා තියෙන්නේ වාට coring gorilla glass 5 වලින් අපිට protect කරලා තියෙනවා මේ device එකේ තියෙන ආරක්ෂාව විදියට display එක පැත්තෙන් display එක පැත්තෙන් නම් කතා කරද්දී අපිට average මට්ටමට වඩා හොඳ display එකක් විදිහට මේ phone එකේ display පැත්තෙන් අපිට හොඳ quality එකක් හොඳ detail ලගයක් ගන්න පුළුවන්කම තියෙන තාත්වික display එකක් කිව්වොත් නිවැරදි කියන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් අපිට ලොකුවටම display පැත්තෙන් වාට වරදක් කියන්න දෙයක් නැහැ. ඉතින් අපිට hardware පැත්තෙන් තමයි ඉතින් ලොකුවටම බලපාන්නේ. display පැත්තෙන් නම් ඉතින් වාට මේ phone එකේ ඇත්තටම වරදක් කියන්න දෙයක් නැහැ. ඉතින් වාට හොඳ මට්ටමක quality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන සුපිරිම display panel එකක් තමයි ඉතින් අපිට super AMOLED plus display එකකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන මේ phone එකේ තියෙන display එකේ තියෙන සුපිරිම quality එකකින් යුක්තව This life could be special if I get rid of the devils. They think that I am a rebel. I think that. RAM එක සහ ROM එක පැත්තෙන් ඔයාට ඉතින් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. RAM එක ROM එක පැත්තෙන් ඔයාට මේ device එක බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන උපරිම maximum gigabyte 8ක RAM එකකින් යුක්තව තමයි ඉතින් ඔයාට මේ device එක මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ. එක RAM එකක් විතරයි ඉතින් ඔයාට මේ device එකට ලබා දීලා තියෙන්නේ. එතකොට ROM එක පැත්තෙන් වාට gigabyte 128ක් එහෙම නැත්නම් 128GB ROM එකකින් යුක්ත වාට 256 වලින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන maximum ROM එක විදිහට 256 වලින් වාට මේ device එකත් මිලදී ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. virtual RAM එක පැත්තෙන් වාට gigabyte ආසන්න වශයෙන් gigabyte 8ක වගේ virtual RAM එකකින් යුක්ත වදින් අපිට maximum virtual RAM එක විදිහට වාට අන්තර්ගත වෙලා තියෙන මේ phone එකේ තියෙන virtual RAM එක විදිහට hardware පැත්තෙන් කතා කරද්දි වාට Android 13 base එකෙන් support කරන One UI 5.1 software version එක තමයි ඉතින් මේ device එකට තියෙන්නේ. ඉතින් ඔයා වීඩියෝ බලන වෙලාව අනුව අනිවාර්යයෙන්ම software widgets change වීම එකෙන් සහිතව chipset එක පැත්තෙන් කතා කරද්දි වාට ගොඩක්ම කල්පනා කරන්න වෙනවා. ඔයාට මේ device එක ලබා දීලා තියෙන්නේ Exynos 1385 nanometer chipset එක තමයි ඉතින් අපිට ලබා දීලා තියෙන්නේ මේ device එකට. octa-core CPU එකක් සහ Mali G68 MP5 කියන GPU version එක සහිතව ඉතින් hardware පැත්තෙන් කතා කරද්දි වාට සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තියෙන තත් එක තියෙන hardware performance තමයි ඉතින් අපිට එහෙම නැත්නම් SoC එකක් තමයි ඉතින් වාට මේ device එක ලබා දීලා තියෙන්නේ. මේ
phone එකවා gaming පැත්තට වගේ බලනවා නම් ගොඩක් දුරට මේ phone එකවට focus වෙන්නේ නැහැ gaming පැත්තට. ආසන්න වශයෙන් අපිට මේ chipset එක අපිට Galaxy A54 එකේ Galaxy A54 phone එකෙත් අපිට මේ chipset එක බලා ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මේට වඩා සාපේක්ෂව වට හොඳ performance එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා Samsung Galaxy A34 phone එකේ තියෙන chipset එකත් එක්ක බලද්දි මේ phone එකේ තියෙන chipset එකත් එක්ක බලද්දි ඒ device එක හොඳයි කියන්න පුළුවන්කම තියෙනවා hardware පැත්තෙන් බලද්දි. එතකොට කොහොමද මේ device එකේ තියෙන hardware පැත්තෙන් වට ගොඩක් දුරට මේ device එක සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තියෙන තත්ත්වයක performance එකක් තමයි තින් වට මේ device එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ගොඩක් දුරට මේ device එක gaming පැත්තට නම් ඇත්තටම set වෙන්නේ නැහැ. වට සාමාන්‍ය PUBG වගේ play කරනවා නම් HD graphic වල සාමාන්‍ය frame rate එක වට height වගේ දාලා play කරන්න පුළුවන්කම තියෙනවා උපරිම quality එකක් විදිහට. ඒකත් වීඩියෝ බලන වෙලාව වano වෙනස් වීමකින් සහිතව කොහොම නමුත් අපිට average මට්ටමට මේ device එක gaming experience එකක් ගන්න පුළුවන්කම තිබ්බත් ඉතින් වාට මේ device එක gaming පැත්තට set වෙන්නේ නැහැ. ඉතින් මේ phone එකේ තියෙන hardware performance එක බලද්දි ඉතින් වාට කොහොමද කියන එක ගැන අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ගොඩක් දුරට මේ phone එක gaming පැත්තට set වෙන්නේ නැහැ. මොකද budget එකේ තියෙන device වලත් අපිට මේ හා සාපේක්ෂව gaming experience එකක් ගන්න පුළුවන්කම තියෙන නිසාම මොකද මේ phone එකේ මිල පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා කියන එක ගැන ඉතින් ආයි හිතන්න දෙයක් නැහැනේ. කැමරා සෙටප් එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ ඔයාට ප්‍රධාන ලෙන්ස් එක OIS පහසුකම් සහිත එහෙම නැත්නම් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබිලයිසේෂන් පහසුකම් ඉතින් වාර මේ ඩිවයිස් එක ලබා දීලා තියෙනවා ප්‍රධාන ලෙන්ස් එකට විතරක්. ප්‍රධාන ලෙන්ස් එකට ඉතින් වාට මෙගාපික්සල් 108ක ෆ්‍රේම් රේට් එක f1.8 වලින් වයිඩ් ලෙන්ස් එකක්, මෙගාපික්සල් 8ක f2.2 අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 2ක f2.4 මැක්‍රෝ ලෙන්ස් එකකින් යුක්තව තමයි ඉතින් වාට මේ ඩිවයිස් එකේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කැමරා සෙටප් එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ use experience තියෙන කට්ටිය නම් කියන්නේ වාට ලොකුවටම performance එක කැමරා පැත්තෙන් අපිට ගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ කියන එක පිළිබඳව විතරයි. කොහොම නමුත් ඉතින් වාට average මට්ටමට මෙතනින් අදහසක් ගන්න පුළුවන්කම තියෙන මේ phone එකේ තියෙන කැමරා quality කොහොමද කියන එක පිළිබඳව. ඒ වගේම තමයි ඉතින් වාට video recording පැත්තෙන් 4K දක්වා video call එකක් ඉතින් අපිට මේ phone එකේ අන්තර්ගත වෙලා තියෙන උපරිම quality විදිහට වාට 4K දක්වා video call එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අපිට HDR වගේ පහසුකම් සහිතව selfie camera පැත්තෙන් කතා කරද්දී වාට megapixel 32 ක f2.2 286 mm wide lens එකකින් යුක්තව තමයි ඉතින් වාට selfie camera වල ලබා දීලා තියෙන්නේ. එතකොට selfie video පැත්තෙන් වාට 4K දක්වා video quality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් අපිට මේ device එකට 4K දීලා තියෙන නිසාවත් ඉතින් අපිට මේ phone එකේ camera පැත්තෙන් අපිට average මට්ටමට quality එකක් ඉතින් වාට මේ device එකෙන් බලා ගන්නත් හම්බ වෙනවා. ඉතින් 4K selfie cam එකකින් යුක්ත නිසා ගොඩක් වටිනවා. ඒ වගේම තමයි back cam වලත් ඉතින් වාට 4K දීලා තියෙන නිසාම fingerprint එක පැත්තෙන් කතා කරද්දී වාට side mounted fingerprint scan එකක් තමයි ඉතින් මේ device එක ලබා දීලා තියෙන්නේ. සාමාන්‍ය price point එකත් එක්ක වාට in display වගේ තිබුණා නම් සාමාන්‍ය ගොඩක් දුරට වැදගත් වෙනවා කියන එක ගැන අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. side mounted fingerprint scan එකක් තමයි මේ device එක ලබා දීලා තියෙන්නේ. accelerometer එක, gyroscope, proximity සහිතව වාට compass sensors වලින් ඉතින් අපිට මේ device එක අන්තර්ගත කරලා තියෙනවා. battery capacity පැත්තෙන් කතා කරද්දී ඉතින් ඔයා දන්නවා සාමාන්‍ය M series ලා කියන්නේ ගොඩක්ම එහෙම නැත්නම් Samsung ලාගේ M series brand එක අපිට ගොඩක්ම battery capacity පැත්තෙන් සුපිරියටම experience එකක් ගන්න පුළුවන්කම තියෙන තත්ත්වයක batteryක් දෙනවා. ඉතින් මේ phone එකත් ඉතින් අන්න එහෙම තමයි. ඉතින් මාට MH 6000 වලින් තමයි ඉතින් අපිට එහෙම නැත්නම් milliampere 6000 කින් battery capacity එකක් තමයි මේ device එකත් වාට ලබා දීලා තියෙන සුපිරිම battery capacity එකක් විදිහට. ආසන්න වශයෙන් වාට average normally පාවිච්චි කරනවා නම් මේ phone එක දවස් දෙකක වගේ experience එකක් ගන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍ය පාවිච්චි විදිහට. ඊට අමතරව charging speed එක පැත්තෙන් වාට 25 watt fast charging තමයි ඉතින් මේ device එකට ලබා දීලා තියෙන්නේ. මේ device එකේ තියෙන performance ඉතින් ඔයාට කොහොමද ගොඩක් දුරට වැදගත් වෙනවද නැද්ද කියන එක ගැන comment box එකේ ඉතින් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මේ device එකේ price එක ඉතින් ඔයා video බලන වෙලාව anu අනිවාර්ය වෙනස් වීමකින් සහිතව ඔයාට පහල comment එකෙන් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පහල description එකේ ඉතින් ඔයාට price එක දාලා තියෙනවා video බලන වෙලාව anu අනිවාර්යයෙන්ම වෙනස් වීමකින් සහිතව. ඉතින් මේ device එකේ තියෙන performance පැත්තෙන් බලද්දි ගොඩක් දුරට මේ device එක gaming පැත්තට shift වෙන්නේ නැහැ කියන එක ගැන තමයි අපිට hardware පැත්තෙන් බලද්දි කියන්න තියෙන්නේ. ලොකුට focus කරද්දි සා මේ phone එකේ display පැත්තෙන් නම් ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. ඉතින් වාට හොඳ මට්ටමක performance එකක් තියෙන මේ device එකේ display පැත්තෙන් වාට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඔයාගේ අදහස අනිවාර්යෙන් comment එකක් දාන්න. මේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අනිවාර්යෙන්ම තවත් මේ වගේම supreme phone review එකක් එනවා. ඉතින් පොඩ්ඩක් බලන්න. ඉතින් පරිස්සමෙන්ම ඉන්න.